අර්ජුනා ක්‍රමයේ යටතේ අනුරාධපුර සිට මහව දක්වා ඉදිකරනු ලබන උතුරු දුම්රිය මාර්ගයේ ඉදිකිරීම සම්බන්ධයෙන් සොයාබැලීමට ගොස් සිටියදී දුම්රිය සාමාන්‍ය අධිකාරී HMKW බණ්ඩාර මහතාට ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ උදෑසන ඔහු මිය ගිහිල්ලා තියෙනවා. ඔහු දුම්රිය දෙපාර්තමේන්තුවේ 32 වැනි සාමාන්‍ය අධිකාරීවරයා විදිහට තමයි මේ වෙනකොට නම් දරලා තිබුණේ. කොහොම නමුත් ඔහුගේ මරණය ස්වභාවික මරණයක්ද නොවේසේනම් මනුෂ්‍ය ඝාතනයක්ද කියන කාරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිද්ධ වෙලා තියෙනවා, සිද්ධ වෙමින් තියෙනවා. ඔහුගේ මරණයට සැබෑ හේතුව මොකක්ද? ඔහු හිටපු නේවාසිකාගාරය තුළ ඔහු තමන්ගේ කාමරයේ බිම වැතිරී සිටීමත් එක්ක මරණයට පත් වෙලා තිබුණා කියලා තමයි වාර්තා වුණේ. නමුත් මේ කාරණයේදී මේ පුවත් වාර්තාවේ සඳහන් වෙන කාරණයක් එක්ක හෘදයාබාධයක් නිසා මේ මරණය සිද්ධ වුණා කියන කාරණය එළියට ඇවිල්ලා තියෙනවා. නමුත් යම් සැකයක් මතුවලා තියෙනවා, බොහෝ පුවත්පත්වල වාර්තා වෙලා තිබුණා මරණය සම්බන්ධයෙන් යම් සැකයක් ඇති වෙලා තියෙන නිසා ඒ ගැනත් පරීක්ෂණ ඉස්සරහට සිද්ධ වෙනවා කියලා. අපි ලංකාදීපේනුත් මේ කාරණය ගැන කියන්න අපේක්ෂා කරනවා. මොකද ලංකාදීපයත් මම අර කලින් කිව්වා වගේම දිවයින කිව්වට මේ දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා හෘදයාබාධයකින් මිය ගියා කියලා ලංකාදීපය ඒ සැකය මතු කරමින් පුවත වාර්තා කරන ප්‍රධාන පුවත් සිරස්තලයේ විදිහට දුම්රිය සාමාන්‍ය අධිකාරී මරණය අභිරහසක් කියලා. කාමරේ තැන තැන ලේපැල්ලම්. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අනුරාධපුර සංචාරක නිවාසයේදී හදිසියේ මියගිය දුම්රිය සාමාන්‍ය අධිකාරී HMKW බණ්ඩාර මහතාගේ මරණය සම්බන්ධයෙන් සැකයක් ඇතැයි අනුරාධපුර පොලිසිය අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහතික දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතාට ඊයේ දවසේදී දැනුම් දීලා තියෙන පුවත තමයි ලංකාදීපේ වාර්තා කරන්නේ. මම අර කලින් ප්‍රකාශ කරපු විදිහටම එක පැත්තකින් මේක හෘදයාබාධයක් නිසා ඇතිවෙච්ච මරණයක් විදිහට කියනවා, අනිත් පැත්තෙන් මේක අභිරහස් ඝාතනයක් නිසා ඒ සම්බන්ධයෙන් වූ පරීක්ෂණ කටයුතු තීව්‍ර කරන්න ඕනි කියන යෝජනාව එනවා. සත්‍ය නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ටීවී ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.